Oxford College of Business. All we do, all we are, is business education. The Big Story. පසුගිය රජය පැවති සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ රථවාහන අවභාවිත කළ බවට වන චෝදනාවක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහමඩ් මුසම්මිල් මහතාගෙන් අවස්ථා කිහිපයකදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය ප්‍රකාශ ලබාගෙන තිබුණා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දිනේද ඒ මහතා අදාළ ඒකකයේ වෙත පැමිණි අතර පොලිසිය පැවසුවේ රජයේ මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකට අදාළව ඒ මහතා අත්අඩංගුවට ගත් බවයි. අනතුරුව අත්අඩංගුවට ගත් මොහමඩ් මුසම්මිල් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 4 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. නීති විරෝධී ලෙස අලි පැටවකු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි වෙත අධිචෝදනා බහර දී තිබෙනවා. මීට පෙර නිකුත් වූ නොතීසියකට අනුව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අද කොළඹ මහදිකරණයේ හමුවේ පෙනී සිටි අතර නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කළ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. එම චෝදනා සම්බන්ධයෙන් නිවැරදි කරු බව ප්‍රකාශ වීමෙන් පසු ඊට අදාළ නඩු විභාගය අගෝස්තු මාස 2 සහ 3 දිනවලදී පැවැත්වීමට කොළඹ මහදිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නියෝග කර තිබෙනවා. යනුව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කර තිබූ රුපියල් ලක්ෂ 60 බැගින් වූ ශරීර ඇප තුන මත මුදාහරිනු ලැබුවා. නීතිපතිවරයාගේ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් අගතිදායක ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින ලෙසට විනිසුරුවරයා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි වෙත නියෝග කර තිබෙනවා. එමෙන්ම උන්වහන්සේගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළ බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු කේස් උදේකුමාර් සඳහන් කළේ. ව්‍යාතර ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නියෝජ්‍ය සභාපති නමින් නීති විරෝධී තනතුරක් නිර්මාණය කිරීම තුළින් රජයට පාඩු සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම් මහතාට එරෙහිව පවරා තිබූ නඩුව අද විභාගයට ගැනුණා. එහිදී විත්ති පාර්ශවයේ නීතිඥවරුන් මූලික විරෝධතා මතු කරමින් විත්තිකාරය හිටපු අමාත්‍යවරයාට එරෙහිව දූෂණ චෝදනා යටතේ නඩු පැවරීමට හැකියාවක් නොමැති බව ප්‍රකාශ කළා. ඉදිරිපත් වූ කරුණු සල්කා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය මූලික විරෝධතා පිළිබඳ නඩු විභාගය අගෝස්තු මාස 22 දක්වා කල් දමා තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ බඳුරඹ ප්‍රදේශයේ වේදිකාවක් ගිනිතැබීමේ සිද්ධිය හා අත්අඩංගුවේ පසු වූ ආධාරකරුවන් බලහත්කාරයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාට එරෙහිව පවර ඇති නඩුව ජූලි මාස 17 දක්වා කල් තැබීමට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන මහතා අද නියෝග කළා. ඒ නඩුවට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් නොලැබීම හේතුවෙන් අද පෙර පරිදිම නියම කළ පුදු දිනේට උසාවියට ආවා නීතිපති වාර්තා නැහැ. අපිට විරුද්ධව වඳුරම් පොලිසිය දාපු පැමිණිලි වල අගමුල හොයාගන්න බැරුව දැන් ඒ කට්ටිය දුවවිදිනෝ. අපිට වැඩ කරන්න තියෙන කාලය උසාවිය වල රස්ති අඩු කරන්න විතරයි. මේකේ පරමාර්ථය මේ යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට විශාල වැඩ කොටසක් කරන්න තියෙනවා. ඒකට බාධා වම් මේක. ඒ නිසා මේක අවසන් කරන්න කියන ඉල්ලීම මම බොහොම කැමැත්තෙන් කියනවා. වර්තමාන දේශපාලනේ බොහොම හොඳට යනවා. විරෝධතා මැද මේ ආණ්ඩුව ඉස්සරහට යනවා, නවතින්නේ නැහැ. තව අවුරුදු 4ක් ඉස්සරහට යනවා. ඉතින් එතුමා කියන අනායකය ගැන අපි මොකද කියන්න යන්නේ? එතුමා අවුරුදු 4ක් මෙරට මෙහෙම තියෙනවා කියලා කියනවා. ඉතින් මම නම් කියන්නේ ජ්‍යොතිර්විද්‍යා දන කෙනෙක්ට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කේතගේ අන්තර්දශාව 2017 ජනවාරි ඉවරයි. අනේ කේතගේ අන්තර්දශාව ඉවරලා සිකුරාගේ අන්තර්ය ලැබුවට පස්සේ අනේ යමක් බලාගන්න පුළුවන් වෙයි. The big story.